එනිසා ඒගොල්ලෝ කල්පනා කරන මොකද්ද පාර්ලිමේන්තු මැතිවරණ ඉක්මනින් ගන්න ඕන කියලා. එනිසා හැමදාම ප්‍රවෘත්ති හදනවා. කවදා ඉඳන්ද මේ ලෙඩි? අය වේලේක නිවර්ලා පාර්ලිමේන්තු ඉස්සුරවන්න කිව්වා. ජනවාරි මාසෙ ඉස්සුරවන්න කිව්වා. මාර්තු වල ඉස්සුරවන්න කිව්වා. අවුරුද්දට කලින් ඡන්දේ දෙනවා කිව්වා. ඕනෙ මිකින් ගන්න මේ සජබෙට අවශ්‍ය පාර්ලිමේන්තු ඉස්සුරවන්න. උඹ ජනාධිපති වර්ණයකදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයෙක්. සාමාන්‍ය සජබෙට යම් ශක්තිමත් භාවයක් තියෙනවා නම් ඊටත් වඩා අඩු ශක්තිමත් භාවයක් තමයි සජිත් ප්‍රේමදාසට තියෙන්නේ. උඩ දාන එක වාසි සජිත් ඔට්ටුවට දානවට වඩා. මොකද කියන්නේ? තේරෙද? ඒ කියන්නේ සජබේ ඔට්ටුවට දාන එක වාසි සජිත් ඔට්ටුවට දානවට වඩා. නිසා ඒගොල්ලොත් මොකද කරන්න ප්‍රවෘත්ති හදනවා? පාර්ලිමේන්තු ජාතික ජනබල විද්‍යාපී දෙකටම ලැබෙයි. හැබැයි ව්‍යවස්ථා අනුකූලව දෙකම පවත්වන්න ඉඩ තිබුණත් දේශපාලනිකව ජනාධිපති ඡන්දේ පැවැත්වීමට නියමිතයි. ඒක තමයි වෙන්නේ. එහෙනම් එකක් ඒකෙන් අපිට හැඟෙන්නේ මොකද්ද මේ වෙලාවේ? තීරණාත්මක මැතිවරණයක් වෙනවා අපේ රටේ බලේ හුමාරු වෙන. දැන් අපේ සමාජය නිශ්චිත වශයෙන් අවදි විය යුතුයි. හැම වෙලාවම ඒගොල්ල සතු විශාල මාධ්‍ය බලයක් තිබෙනවා. එනිසා ඒගොල්ලන්ට පුළුවන් මේ රටේ ජනතාව වටේ ගෙනියන්න, කැලේ ගෙනියන්න, වෙන වෙන අතුරු පාරවල් වල ගෙනියන්න. මුඛ්‍ය ප්‍රශ්නේ සමාජ හැමෝට ගේනවා වෙනුවට. ඒගොල්ල මොකද කරන්නේ? විවිධ කැලේ ගෙනියන ওই පාර්ලිමේන්තු ඉස්සරහ හැරිම කියන එකක් මොකද වෙන්නේ? නිශ්චිත ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් වෙනව වෙනුවට පත්තරවල නේද? පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙන පාර්ලිමේන්තු ඉස්සරහ හැරි. රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති බවට පත් වෙන පාර්ලිමේන්තු ඉස්සරහ හැරි. ජනතාව අපෙන් හම්බුණා මහනවා පාර්ලිමේන්තු ඉස්සරහ හැරිද නැද්ද? ඒකට මොකක්ද? ඇත්ත ප්‍රශ්නයක නෑ. ඇත්ත ප්‍රශ්න වෙනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? වෙන ප්‍රශ්න මවල ඒගොල්ලෝ මාධ්‍ය බලයක් තිබෙනවා. ඒගොල්ලෝ ඕන විදිහට ඒවා හසු කරන්න පුළුවන්. ඇත්ත ප්‍රශ්න යට ගහලා ජනතාව කැලේ ගිහින්. දැන් මේ තව කිව්වනේ අපේ ලාල් සහෝදරගෙ ප්‍රකාශ කරගෙන ඇත්ත ප්‍රශ්න යට ගහලා අඩුම තරමේ මොලේ කලඳක්වත් තියෙන කෙනෙකුට හිතෙන්නේ නැද්ද? හරිද? මේ යුගී මේ ගම්මල නඩු අහන්න පුළුවන් කියලා. ඒ පණ පිටුවල කියනවනේ. හරිද? කියනකොට හිතනවා ඇත්තක් දන්නෙත් නැහැ කියලා හිතෙන් දරුවත්. ඇයි වටේ ගෙනියන්න? එහෙනම් අපේ පැත්තනත් අපි පරිස්සම් විය යුතුයි. ඒක අපි සැලකිල්ලක් කරනවා. මොකද ඒගොල්ලෝ ලෑස්ති මේක වටේ ගෙනියන්න. ඇත්ත ප්‍රශ්න වෙනුවට ඒගොල්ලෝ ව්‍යාකූලත්ව සමාජ නිර්මාණය කරනවා. එහෙම තමයි ඒගොල්ලෝ හැසිරෙමින් තිබෙන්නේ. ඇත්ත ප්‍රශ්න වෙනුවට ඒගොල්ලෝ මොකද කරන්නේ? නැවත 88 89ක් ගැන කියවෙනවා. මට අපේ සොහිරිය සින්දු කියනකොට මතක් වුණේ 88 89ක් ඒ පන්නේ අපරාධ අපි නම් ඇයි නන්දා අපි වෙනුවෙන් සින්දු කියන්නේ? ඒ ගීතේ තිබුණේ මොකක්ද? ඒ ගීතේ මුළුමනින්ම තිබුණේ රාජ්‍ය ත්‍රස්තවාදී ස්වභාවය. ළමුන් පැහැරගෙන ආකාරය, වඳ කඳුළු තිබුණු ආකාරය. අපි පෞද්ගලික දන්නවා. ඇමතිවරුන්ගේ ගෙවල් වල වඳ කඳුළු තිබුණා. ඒ.එම්.එස් අධිකාරී ගෙදර වඳ කඳුළුක් තිබුණා. පුත්තල ඇමති ගෙදර වඳ කඳුළුක් තිබුණා. දික්වල ඇමති ගෙදර වඳ කඳුළුක් තිබුණා. බදුල්ල ඇමති ගෙදර වඳ කඳුළුක් තිබුණා. පෙර හමුදාවන් නදාගෙන හිටියා. එනිසා තමයි නන්දා මාලනිට අරවෙන සින්දු කියන සිද්ධිය. හැබැයි මොකද කරන්නේ? ඒක විශාල ව්‍යාකූලත්වයට නගන නේද දේශපාලනය. ඒ කියන්නේ මොකද්ද? කැලේ ගිනියන්න. එනිසා ඇත්ත දේශපාලන සාකච්ඡාව වෙනුවට කැලේ ගෙන යන ව්‍යාකූලත්වය නිර්මාණය කරන්න ඒගොල්ලෝ කැස කවමින් ඉන්නවා. මේ ප්‍රශ්නේ අපි උදේ මා මේ සමාජයේ පොදු ජනයාගෙන් ඉල්ලා හිටින්නේ අපි නිශ්චිත ප්‍රශ්නයට කේන්ද්‍රගත වී සිටින්න. ඇත්ත ප්‍රශ්නයට කේන්ද්‍රගත වී සිටින්න. මේ මාධ්‍ය මිත්‍රවන්ගෙන් ඉල්ලන ඇත්ත ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡාව පටන් ගත යුතුයි. මොකක්ද ඇත්ත ප්‍රශ්නේ? සමාජ හමුවේ තියෙනවා ඇත්ත සහ බොරුව කියලා දෙකක්.
ඇත්තක් තියෙනවා, බොරුවක් තියෙනවා. අපේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ ඇත්ත මත කේන්ද්‍ර වූ දේශපාලනය. ඔවුන්ගේ මුළු දේශපාලනයම බොරුව මත වූ දේශපාලනය. ඔවුන් ජනතාවට ආදරය කරනවා කියන්නේ බොරු. බොරු. ජනතාවට ආදරය කරන නායකයන්ට පුළුවන්ද විදින බෙහෙතට වසදාන්න? කෙහෙලියට පුළුවන්ද? ජනතාවට ආදරය කරන දේශපාලනයකට පුළුවන්ද තේටික බොණ්ඩ පාවිච්චි කර සීනියකින් බද්දෙන් හොරකම් කරන්න? ජනතාවට ආදරය කරන දේශපාලනයකට පුළුවන්ද මුළු රටේම පුර වාහන පර්මිට් නතර කරලා තිබියදී, ඒ කියන්නේ ඔක්කොටම වාහන පර්මිට් නතර කරලා ඩොලර් ගලාගෙන යනවා නතර කරලා තිබියදී මන්ත්‍රීවරු 82ක් ලියුම් අස්සම් කරනවා ඒගොල්ලන්ට පර්මිට් දෙන්න කියලා. ඒක බොරු දේශපාලනයක් නෙමෙයි, අස්සම් කරන්න පුළුවන් මේ විලාසය. ඒ නිසා අපි කතානායකවරයට කියන්නේ කරුණා කරලා ඔබගේ ලිඛිතව මන්ත්‍රී පර්මිට් ඉල්ලපු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන්න. අපි වාහන පර්මිට් ලබා ගන්නෙත් නැහැ, මේක නතර කිරීම සඳහා ගත හැකි හැම ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඇත්ත සහ බොරු අපේ රටේ දේශපාලන කේන්ද්‍ර කරගෙන අපි සැබවින්ම මේ රටේ මිනිසුන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලැබෙන්න අපේක්ෂා කරන අය, අපි සැබවින්ම මේ රට මීට වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කරන්න ඕන කියලා අපේක්ෂා කරන අය, හැබැයි ඒගොල්ලෝ බොරු අය. එනිසා අපේ සමාජයේ ගින්නුණා ඇත්ත සහ බොරු අතර මේ බෙදීම අපි ඉල්දරව කරමු. ඒකෙම යන්න බෑ. ඊළඟට අපේ සමාජයේ ගමන් කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගය සහ නව ආර්ථික උපාය මාර්ගය අතර නේද, නව ආර්ථික උපාය මාර්ගය අතර සංවාදී මතුවේ. මොකද ඕගොල්ලෝ කරපු ආර්ථික කතාව, මොකද අපි කරන ආර්ථික කතාව, ඒ වෙනුවෙන් ඒගොල්ලෝ විවාදයක් ලෑස් විවාදයක් ඉල්ලු නේද? අපි විවාදෙට මැයි 15ට පෙර දින හතරක් ලබා දුන්නු. ඒ දින හතරේ වැඩ කිව්වොත් ඊළඟ මැයි 20ට පෙර එයාට පුළුවන් ඕනෑම දිනයක් කියන්න කිව්වා. 20 අවසන් මම එනකොට අපේ මාධ්‍ය එකකින් ඇහුවා, සහෝදර මන් තව සතියක් දෙන්නම් කියලාද කියන්න කියලා. ඒගොල්ලෝ කිව්වා එච්චර අපහසුතාවයට පත් කරන්න එපා, 20 දවසම් කරමු කියලා. පවුනේ කතකින් මොකද අපිට අවශ්‍ය? මොකද අපිට අවශ්‍ය? මොකද ඇත්ත? මොකද මේ ආර්ථික ගමන හරිද? මේක වැරදි. හරිනම් මෙහෙම වෙන්න බෑ රටකට. කොහොමද මේ රටකට වෙන්නේ? අපි නව ආර්ථික ගමනට අපේ රට ප්‍රවේශ කරනවා. 1948 අපි නිදහස ලබා ගන්නකොට අපේ ජාතික නායකයින්ට අපේ රටේ ආර්ථිකය ගෙන යන්නේ කුමන දිශාවටද කියන දැක්මක් තිබුණේ. හැබැයි ඉන්දියාවට තිබුණා. මම මේ ළඟදී අපේ ප්‍රධාන නායක හඳුනන වංශලා කීප දෙනෙක් හම්බෙන්න ගියා මහනුවර. එක් නායක හඳුනන වංශික කෙනෙක් එක්ක සාකච්ඡා කරගෙන උන්වහන්සේ මට කිව්වා, මේ 80 කාලේ ඉන්දියාවට කුඩයක් අරන් ගියොත් ඉන්දියානු ජනතාව කුඩේ පැහැර ගන්න තරම් කුඩේ අතපත ගා බලනවා. උන්වහන්සේ කිව්වා 80 ඉන්දියාවට කැල්කියුලේටරයක් අරන් ගියොත් ඒක නිකන් මැජික් එකක් වගේ බලනවා. 80 ඉන්දියාව අපිට මතකයි, ඉන්දියන් හමුදාව මෙහෙට ඇවිල්ලා සබන් එකතු කරා. එහෙම ඉන්දියාවක් තිබුණා. හැබැයි 47 ඉන්දියාවට නිදහස ලබා ගන්නකොට ඉන්දියාවට තිබුණා තමයි රට ගෙනියන්නේ කවර දිශාවටද කියන දැක්ම. ඒකේ ප්‍රතිඵලය තමයි අද හදාගෙන තියෙන මොකද්ද? හඳට යන ඉන්දියාව, මේ කලාපයට ඖෂධ හදන ඉන්දියාව, මේ කලාපයට වාහන හදන ඉන්දියාව, මේ කලාපයට ආහාර නිෂ්පාදනය කරන ඉන්දියාව, මේ කලාපයට රෙදි පිළි නිෂ්පාදනය කරන ඉන්දියාව, මේ කලාපයට බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව. මොකද කරේ? 47 ශක්තිමත් අත්තිවාරමත් දැම්මා ඉන්දියාව කොහොමද ගෙනියන්නේ කියලා. 48 අවුරුද්දකට කලින් පසු අපි නිදහස ලබා ගන්නවා. අපිට දැක්මක් තිබුණේ 20 වෙනි සියවස තමයි මානව ඉතිහාසයේ
විශාලතම පෙරළි සිටුණු සියවස. මානව සියවස් ගණනාවක් ජීවිතය ගත කළ තිබුණත් වැදගත්ම සියවස විසිරි සියවස. අද දකුණු කොරියාව මේ ජයග්‍රහණ අත්පත් කරන් තියෙන 20 වෙනි සියවසේ අත්විඳවා. චීන දෙවන්තම ආර්ථිකයට උරුමකම් කියන්නේ 20 වෙනි සියවසේ අත්විඳවනවා. සිංගප්පූරුව විශාල ජයග්‍රහණයක් කියන්නේ 20 වෙනි සියවසේ අත්විඳවනවා. මැලේසියාව, ඉන්දියාව මේ ආදි රටවල් ශක්තිමත් ආර්ථික පදනමක් හදාගත්තේ 20 වෙනි සියවසේ අත්විඳවනවා. යුරෝපයේ ගත්තොත් 20 වෙනි සියවසේ නෙවෙයි. ඒගොල්ලෝ 13 සියවසේ වගේ ඒගොල්ලෝ රටවල් ආක්‍රමණය කරලා ඒගොල්ලන්ට කරගන්න පුළුවන්. මැද පෙරදිග ගත්තොත් ඒගොල්ලන්ට විශේෂ සම්පතක් හේතු කොටගෙන සංවර්ධන මාවත හදාගන්න පුළුවන් කියලා. හැබැයි මා කලින් සඳහන් කරන දාජ්ජන් සියල්ලම තමන්ගේ අද ආර්ථිකය අත්පත් කරන් තියෙන ජයග්‍රහණයට පදනම හැදුවේ 20 වෙනි සියවසේ. අපි 20 වෙනි සියවස මිස් කරගත්තු යාතිය. 20 වෙනි සියවස අත්පත් කරගන්නවා වෙනුවට 20 වෙනි සියවස අත්තරපු යාතිය. 20 වෙනි සියවසේ ලෝකයේ සිද්ධ වෙච්ච පෙරළි අපි උකහා ගන්න අසමත් වුණා. 20 වෙනි සියවසේ ලෝකයේ සිද්ධ වුණ වෙළඳපොලේ විවිධාංගීකරණේ අත්පත් කරගන්න අසමත් වුණා. 20 වෙනි සියවසේ ලෝකයේ සිද්ධ වෙච්ච දැනුම අපි එකතු කරගන්න අසමත් වුණා. 20 වෙනි ලෝකයේ සිද්ධ වුණ මහා කළමනාකරණේ අපි එකතු කරගන්න අසමත් වුණා. 20 වෙනි සියවසේ ලෝකයේ සිද්ධ වුණ මහා ශක්තිමත් තාක්ෂණයේ පෙරළි අපි උකහා ගන්න අසමත් වුණා. ඒ නිසා අපි ගත්ත 20 වෙනි සියවස අත්තරපු ජාතිය මගහැරපු ජාතිය. හැබැයි දේශපාලක එළිය 20 වෙනි සියවසේ ගමන් මාවත පිළිබඳ සංවාදයක් තිබුණා. 1918 තමයි ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහත්මයා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ ඉදිරිපත් කරනවා ලක්ෂපාන බලාගාරය හදන්න. ඒ විතරක් නෙවෙයි ඒ හදන බලාගාරයේ ඉතිරි වෙන අතිරික්ත විදුලිය විදුලි කෝච්චි දුවන්න. ඒක තමයි එළිය තිබුණ සංවාදය. එළිය තිබුණ සංවාදය. අර ලංකාවේ සියලු ඛනිජ සම්පත් වල විශාල ගවේෂණයක් කරලා විමල සුරේන්ද්‍ර මහත්මයා අපි කවර දිශාවකටද යන්න ඕන කියලා ආර්ථික දැක්මක් ඉදිරිපත් කරා. මාටින් වික්‍රමසිංහ සාහිත්‍ය කවර දිශාවක්ද? සරත් චන්ද්‍ර නාට්‍ය කලාවේ කවර දිශාවක්ද? ක්ලරන්ස් සංගීතයේ කවර දිශාවක්ද? මේ ආදි නව මානයන් අපි එළිය සාකච්ඡාවේ තිබුණා. මාචාර්ය සේනක බිබිලි අපේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කවර දිශාවක්ද කියලා ඒ සාකච්ඡාවත්. හැබැයි එළිය 20 වෙනි සියවස අත්පත් කර ගැනීම සඳහා තිබුණු පොරබැදීම වෙනුවට දේශපාලන අධිකාරිය මුළුමනින්ම අපි අතීතයට ගෙනිච්චා. අපි අතීත හිරකාරය බවට පත් කරා. අතීතය අපට හොඳ ශිෂ්ටාචාරයක් තිබුණේ ඇත්ත. ඒක අතීතය. අපිට සාගර වගේ වැව් තියෙනවා අතීතය. අපිට පළමු ඔපරේෂන් කරන කතුරු හම්බ වෙන මිහින්තලේ මහ රෝහලක අතීතය. හැබැයි අපේ නායකයා මොකද කරේ? මේ අතීතය ගැන පුරා ජීර්ණ දුඩමින් ජීවත් වෙන පටන් ගත්තා. ඒ වෙනුවට නේද මහරජාණන් වගේ සින්දු කියන්න පටන් ගත්තා. දුටු ගෙමුණු වගේ චිත්‍රපටය හදින්න පටන් ගත්තා. අතීතයේ අපිට මොකද උනේ? අපි නූතනත්වෙ වෙච්ච වෙනස මග අරගත්තා. ඒ නිසා මොකද උනේ? ලෝකෙන් හුදකලා වෙච්ච රාජ්‍යකද අපි. දකුණු කොරියාවේ වසරක අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. අපිට වඩා යටින් තිබුණු රටක්. ලංකාවේ වසරක අපනයන ආදායම උපරිම ඩොලර් බිලියන 12යි. අපි ඩොලර් බිලියන 12ක් අපනයන කරලා වෙනකොට දකුණු කොරියාව බිලියන 685ක් වෙයි. ඒ මොකද්ද? ලෝකයේ සිද්ධ වෙච්ච නව වෙනස්කම් වලට අනුරූපී වන පරිදි ආර්ථික ප්‍රතිපත්ති තමන්ගේ සරසම් හදන සමත්තු අපි සමත්තුනේ. ඒ නිසා අපි හිතනවා අපිට තියෙන පළමු මාවත තමයි මේ ගමන් කරමින් තිබෙන ආර්ථික මාවත වෙනුවට නිෂ්පාදනයේ කේන්ද්ර කරගත්තු නව ආර්ථික මාවතකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. හැබැයි ඔවුන්ගේ මාවත මොකක්ද? මේක අපි සංවාදයට ඉන්න ඕනේ එතන. ඔවුන්ගේ මාවත මොකද? සියල්ල විකුණන එක. ටෙලිකොම් ආයතනය. දැනටමත් අපි භාගයක් විකුණලා තිබෙනවා. හැබැයි අපි හිතනවා අපි IT කර්මාන්ත ඉදිරි අනාගතය කියලා. අපේ ආර්ථික සලස්ම තියෙනවා IT වලින් අපිට ඩොලර් බිලියන 15කට යන්න පුළුවන් කියලා. අපි IT පිළිබඳ නේද මාචාර්යතුමනි. නේද ඩොලර් බිලියන 15ක ආර්ථිකයක් ගැන අපි කල්පනා කරමු.
ආණ්ඩු ඩොලර් බිලියන 5ක ඉලක්කයක් හදලා තිනවා. තාමත් 1.3 1.8 වගේ තමයි මේක තියෙන්නේ. ඉන්දියාවේ IT කර්මාන්තයේ ආර්ථික ඩොලර් බිලියන 150යි. ඩොලර් බිලියන 150ක ආර්ථිකයක් තියෙනවා ඉන්දියාවට IT වලින්. සෞදි අරාබිය ලෝකෙ ප්‍රධාන තෙල් ලපනන රටවල් අතරින් එකක්. සෞදි අරාබිය 2020 කේ තෙල් යවලා තියෙන්නේ ඩොලර් බිලියන 113ක්. තෙල් වලටත් වඩා උඩට අවිලා තියෙනවා IT මත තියෙන සම්පත. හැබැයි IT කර්මාන්ත සඳහා අවශ්‍ය යටතල පහසුකම් වර්ධනය කරන්න ඕන කවුද? ටෙලිකොම් ආයතන. ඒක ව්‍යාපාර කරන්න බෑ. ඒක කම්පැනි කරන්න බෑ. එහෙනම් යටතල පහසුකම් වර්ධනය, ඒක යටතල පහසුකම්. අපිට මේ මොබයිල් ෆෝන් වලට බිල අය කරගත්තට ඇත්ත ගත්තොත් ටෙලිකොම් වල කාර්යභාරය අපිට අවශ්‍ය නම් IT යටතල පහසුකම් සංවර්ධනය කිරීම. හැබැයි ආණ්ඩුවේ විකුණන ලාභ ලැබෙන ආයතන. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා විකුණන සැලසුම් කළා තියෙනවා. ගෑස් සමාජ විකුණන සැලසුම් කළා තියෙනවා. විදුලි බල මණ්ඩල කෑලි වලට කඩලා විකුණන සැලසුම් කළා තියෙනවා. බලාගාර ටික විකුණන ලෑස්ති කළා තියෙනවා. මොකද වෙමින් තිබෙන්නේ? අතිශය භයානක ඒක හරි කියලා හර්තද සිල්වා අප්ලි ගන්නවා. ඒකයි මේකේ තියෙන පුදුමයි. ඒක තමයි මාව නෑ, ඒක නෙමෙයි මාවත. ඒක අවුරුදු 70ක් අපු වැරදි මාවත. ඒ නිසා නව නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එතනින් IT කර්මාන්තේ, සේවාවන්ගේ සංචාර කර්මාන්තේ, ඒ වගේම ගත්තොත් අපි හිතනවා අපේ රට කනි සම්පත් මත ගොඩනගෙන නව කර්මාන්ත අවධියකට අපි පරිවර්තනය වෙනවා. මේක අපි කළ යුතුයි. මේ ළඟදී මට මහාචාර්ය ඉලේපෙරුම් මහත්මයා හම්බුණා. එතුම ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ලංකාවට ආවා. අපේ රටේ කනි සම්පත් පිළිබඳ විශාල ගවේෂණයක් කරපු මහාචාර්යවරිය. ඔහුගේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මම සහාය ලබා දීම සඳහා තමයි ලංකාවට ආවේ. අපි ලෝකේ ඉන්න මතක තබා ගන්න. අපි කැමතුණත් අකමැතුණත් ලෝකයේ නව තාක්ෂණය නව දැනුම නිර්මාණය වෙන්නේ බටහිර. විරුද්ධ වෙන්න පුළුවන්. අපි අකමැති වෙන්න පුළුවන්. හැබැයි නව දැනුම නිර්මාණය වෙන්නේ කොහෙන්ද බටහිර? එක්සත් ජනපදයේ අවුරුද්දකට 2022 වගේ වසරේ ඩොලර් බිලියන 523ක් වැය කරලා තිබෙනවා R&D වල. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට. ඩොලර් බිලියන 523. අපේ මුළු ආර්ථිකයම ඩොලර් බිලියන 72යි. හරිද? R&D වල මොකද කරන්නේ? අලුත් දේ නිරන්තරයෙන් හොයාගන්න. අලුත් දැනුම නිෂ්පාදනය වෙනවා. අලුත් සේවාවන් නිෂ්පාදනය වෙනවා R&D ඇතුළේ. චීනයේ Huawei කම්පැනි අද Huawei කල්ච එකක් හදනවා. ඩොලර් බිලියන 15ක් වැය කරලා Huawei යුනිවර්සිටි එකක් හදනවා. ඩොලර් බිලියන 15ක් වැය කරලා R&D රිසර්ච් සෙන්ටර් එකක් හදනවා. ඩොලර් බිලියන 15ක් හොඳයි. අපේ ආර්ථිකය ඩොලර් බිලියන 72යි. අපිට ගෙවා ගන්න බැරි ණය ඩොලර් බිලියන 41යි. මම කියන්නේ. අර ඩොලර් බිලියන 15ක් වැය කරලා Huawei වෙනම රිසර්ච් සෙන්ටර් එකක් හදනවා. රෝකේ ගම් කරන පාට R&D මත ලෝක ඉස්සරහට යන්නේ. හැබැයි මම ඔබගෙන් අහුවොත් අපේ විද්‍යා තාක්ෂණය මත කවුද? අතර මටත් මතකයි මම අහුවට. ඇයි ඒව නොසල අපේ වැඩිපුරම පොරබදන අමාත්‍යංශ මොනවද? මහමාර්ග වැඩිම කොන්ත්‍රාත්. වරාය වැඩිම මිලදී ගැනීම. එයාලංකා වැඩිම මිලදී ගැනීම. විදුලි බල වැඩිම බිස්නස් එක. තෙල් වැඩිම අපනයන කරන වියදම ඩොලර් බිලියන 3000ක් විතර වෙයි. 6ක් විතර වෙයි. විශාල ප්‍රමාණයක්. ඒකට මොකද? අපේ ඇමතුරු හැදුනේ බිස්නස් එකට. අපේ ඇමතුරු හැදුනේ බිස්නස් එකට. අපේ ඇමතුරු හැදෙන්න ඕන මේ රට ගුණාත්මක වශයෙන් පරිවර්තන කිරීම සඳහා අවශ්‍ය වෙන විශේෂයෙන් විද්‍යා තාක්ෂණ විද්‍යාංශයෙන්. එතන දෙන්න මතය. අපි යමු දන්නේ එනිසා මොකද කරන්න ඕන? එකක් අපි R&D පැත්ත අපි ශක්තිමත් කරනවා. අපි මේ වන විටත් ලෝකේ විශාල පර්යේෂණ ආයතන වල වැඩ කරන හුස්ටන් යුනිවර්සිටි එකේ පාව වැඩ කරන විශාල පර්යේෂණ ප්‍රමාණයක් අපි එකතු කරමින් ඉන්නවා. අද ලෝකයේ පිළිකා රෝගය පිළිබඳ බේතක් කොහේම සඳහා පරීක්ෂණ කරමින් ඉන්නවා. ඒක ඉතාමත් දියුණු අධ්‍යයනක තියෙනවා. ඒ ඉන්නේ ලාංකිකයෙක්. ඔහු අපිත් එක්ක වැඩ කරනවා.